දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. වා කල්පනා කළ බලන්න ධනුෂ්, අපි දෙන්න සතුටින් හිටපු කාලයක් ඔයාට මතක තියෙනවද? මතක තියෙනවද? කෂප් ප්ලීස් රිලැක්ස්. මං කොහොමද රිලැක්ස් වෙන්නේ? මේ හිතේ දුකයි මං පිට කරන්නේ. මම ඉතින් හැමදේම කරන්නේ අම්මට ඕන විදිහටනේ. ඔව්. හරි. හරි. නැතුව අම්මට කියන්නේ අම්මට කියලා ඇත්ත කියන්න කියලා. හා? නෑ දනුෂ්. මං එහෙම කියන්නේ මොකද ඔය අම්මා කියන දේ කරන්නේ? හෙට දවසේ අම්මා කිව්වොත් එහෙම යාට මුණුබුරෙක් ඕනේ කියලා. ඔයා ඒකත් කරනවද? ඔයා ඒක කරයි. කරලා මට ඇවිත් කියයි. අනේ මට කරල් දෙයක් නෑ ආයේෂ්. අම්මගේ සතුරු වෙනුවෙන් මම ඒකත් කරයි කියලා. ආයේෂා, ප්ලීස් රිලැක්ස් වෙන්නකෝ. මට තේරෙන්නේ නෑ දෙවුනා මේක. මගේ හිතේ වේදනාවක් තියෙනවා. ඒකයි මම මේ කතා කරන්නේ. ආයේෂා හොඳට මැති. දැන් ඔක නවත්තන්න ප්ලීස්. අනේ දනුෂ් මං ඔයාට ආදරේ කරනවා. හැබැයි මම මෝඩ කෙනෙක් නම් නෙවෙයි. අයියේ, ආයේෂා කියන දේ ඇත්ත. එයා මෙහෙම ඉවසනවයි කියන්නේ එයා හැමදාම බලන් ඉන්නවයි කියන එක නෙමෙයි. එයාට හැමදාම බලන් ඉන්න පුළුවන් කියන එක නෙමෙයි. අනේ දේවුණා. එයාට තේරුම් කළා කියන මං එයාට කොච්චර ආදරේද කියලා. ඇයි දනුෂ් මාව තේරුම් ගන්න නැත්තේ? ඇයි ඔයා මට මෙහෙම ලැජ්ජ කරන්නේ? අයියේ, මං කියන්න. ඔය ආයේෂාව ගිහිල්ලා යාගේ අපාර්ට්මන්ට් එක ඩ්‍රොප් කරන්න. මොකද මේ කට්ටිය හිටපු නිසා ආයේෂට ඔයාට කතා කරන්න ඕන දේවල් වුණත් කතා කරන්න බැරි වුණානේ. යන ගමන් දෙන්නට නිදහසේ කතා කරන්න පුළුවන්නේ. ප්ලීස්. පුතා. කාලගුණෙත් එච්චර හොඳ නෑ නේද පුතා? ඒක තමයි මම අද බැලුවේ. පුතා, ඔයා ස්වේතලයේ ගෙදර කට්ටිය ගිහලා ඇරලා වුණා නේද? හරි හරි. අම්මේ ගැන වද වෙන්නේ මම ඒකට බලා ගන්න. අම්මේ යනවා. ස්වේතා, ස්වේතා. ගෙදර කට්ටිය හිතාගෙන මං ඔයාලගේ ඩ්‍රයිවර් කියලාද? හා? මං ඔයාට කිව්වේ නෑනේ අපේ ගෙදර කට්ටිය වැරළවන්න කියලා. ඒක කිව්වේ ඔයාගේ අම්මා. ඒක නිසා ඔයා මොකද මාත් එක්ක තරහ වෙන්නේ? අනිත් එක ඔයා ඉන්න ඕනේ. මං ගිහලා ඒගොල්ලෝ වැරළවල එන්න. මේ දැන් මේ ගේම් එක නවත්තන්න කාලේ හරි. මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. සම් මගේ අයිස්ගේ අතර ඇති වෙන්න ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අම්මෝනා කරන්නද? අනුන්ට කපපු වලේ වැටිලා තුවාල කරගත්තු අය ගැන නම් මම බැලුවේ නෑ. ඒකද මං කරපු වැරද්ද? මට ආයෙෂ් එක ගත කරන්න තියෙන කාලේ තමුන් හින්දා නැති වෙලා තියෙන්නේ. මට තවත් ඒවා අවොයිඩ් කරන්න බෑ. අනිත් එක මේ වලේ ගෙදර මිනිස්සු නම් මට අද ගිහලා ඩ්‍රොප් කරන්න බෑ. මට ආයෙෂ්ව ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඒක මට ආයෙෂ් නිකරුණේ මෙතන බැනුම් ඇහුවා. නිකන් ලැජ්ජාවට පත් උනේ. ඔයාගේ පර්ස් එකේ තියෙන රින් එක කොහමද ආයේෂ්ගේ පර්ස් එකේ තිබ්බේ? ඒක ඔයාගේ පර්ස් එකේ තියෙන්න ඕනේ. මගේ පර්ස් එකේ. ඔව්. නැන් ඉතින් අලංග මොකක් හරි මන්තර බලයක් තියෙනවා. තම් මේ මුද්ද හොරකම් කරපු කෙනා ඉදදී කොහමද මේ පැත්තකින් ආයේෂ්ව බැනුම් ගන්නෙ? කියන්නේ ඔයාත් මේ දේවල් දැනගෙනයි කලේ? ආවා පස්සට පත් කරන්න. ඔව් ඉතින් කොහරි තමුන් බේරුණානේ. දැන් ඉතින් කියලා සතුට වෙනවා ඇති වෙන්න. ප්ලීස්. මට ආයෙෂෙක් එන්ජොයි කරන්න දීලා තමුන් තනියම සතුට වෙනවා. ඊතර මිනිසුන් ගිහලා තනියම ඩ්‍රොප් කරනවා. හැබැයි මේ මග වාහනේ හප්පගෙන කරදර වුණොත් ප්ලීස් මට කරදර කරන්න. තනියම විසඳන්න. හරිද? Oh, oh, oh.
කොහෙද මේ අවස්ථාව මේ අඬා දන්නේ? අම්මේ ටවුන් එකට ගිහිල්ලා ඉඳි කියලා. මොකටද? අත්‍යවශ්‍ය බඩුවක් තියෙනවා ළඟ. අත්‍යවශ්‍ය බඩු? මොනවාද? මොන බඩුද කියන්නේ මේ? චීස් බටර් ටිකක්, පළතුරු ටිකක්, තව මේ තොරමාළු කැල්ලක් එහෙම. නෑමනේ මේ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඉතින් හොඳට කන්න බොන්න ටික දෙන්න එපා. ඒක ඉතින් මගේ යුතුයකමනේ බං. මචං මේ මට හෙට උදේම එන්න වෙන්නේ නෑ. හරි? මම හෙට දවල් වෙලා එන්නම්. අම්මාතේ පාස් දෙකේ බං. පාස්? මොන පාස්ද? මොන පාස් දෙකද? උඹ ආතරෑම හොස්පිටල් එකේ නතර කරාම බලන්න එන්න පාස්. පාස් ඕන බලන්න එන්න. දැන් මේ මාව මොකටද හොස්පිටල් එකේ නවත්තන්නේ? අනේ මචං මේ ඔය අටමගල් අරගෙදට උසන් ගිහලා අරුගෙන් ගුටි ගන්න නැතුව මෙන්න මේ පැතකරිලා හිටපන්. මට ඕල්ට නාස්ති කරන්න කාලි නෑ මචං. හරි? ප්ලීස් ප්ලීස්. මොනවද බං ඔබ මේ කියන්නේ? කියන දේ තේරෙන්න කෙලින් කියන්නකො. කෙලින්? කෙලින්? කෙලින් වැඩ කරන්න නැතුව ඇදේට වැඩ කරන ඉඳ තමයි මේ හැම ප්‍රශ්නයක්ම. මචං දැන් ඔබ මොන මගුලකටද ශ්වේතට හරියටම ළමේ කම්බින් ඉන්නවද කියලා හරියටම දන්නේ නැතුව මං වීරුවට කිව්වා තමයි උනාට උඹෝ යට මගල් ටික අරගෙදට අරන් යන වෙලාවේ අරු හිටියා ගත පොල්ලා නෙළුව මගේ ඔළුවට වැඩදි තැනකට වැදුනා උඹ එතනම මල ඊට පස්සේ ඉතින් උඹට මල පොත කියවන්න වෙන්නේ මටනේ යන්න එපා මොනවද මනේ උඹ බම් මේ කියවන්නේ ආ ඔබ දැන් හිතන්නේ මම මේ බඩු අර යන්නේ ශ්වේත බලන්න කියලාද? අකෝ මේවා ගේන්නේ අපේ නංගිට. නංගිට? ආ. නංගිට දෙන්න. අපි කම්බින් මේ ඉතින්. මම යනවා. ඔබ ඇත්තම නේ කියන්නේ නේ? මොකක්? නෑ. ඒෂ් අයියා මොනෙල්ලගෙන ඉන්නේ හා මං ශ්වේත ළඟට ගියාම එදුකටත් ආ මොනෙල්ලගෙන ඉන්නේ මං ඔයා ළඟට ආවමත් ඔයා මොනෙල්ලගෙන මොනාදනේ මට එතකොට ආයිත් ශ්වේත ළඟටම යන්න හිතේ ඔය කියන්නේ ඉතින් මොනා කියලා හරි ඉතින් යා ළඟටම තමයි දුවන්න හදන්නේ ඔව් මං ජෝක් එකක් කළේ යන්නේ දැන් අයවත් සීරියස් ගන්නවා ඔයා සීරියස් හැබැයි මාත් එක්ක නෙමෙයි එයත් එක්ක ඒක නේ මමට ඔබ කතා කියන්නේ මට ජෙලස් නේ මෙන්න පානේ කොච්චර දවසේ සරේ දුවගේ මොනද අපෝයෝ ඒක නේ ඉතින් මගේ හිත රිද්දාන්නේ ආදන්නා දැන් ඔයාලට මම මදි ඒකයි ඔය ආරය ගාවටම දුවන් පිස්සු දේශ ඔයා මට හම්බෙන්නේ උග දවසකට සෙනෙහ ඉතින් මම ඔයා මොන හරි කියලා අවුස්සනවා තරහ ගියන්නේ නෑ ලස්සන ඒක මේ හැබැයි ඒ කෙල්ලගේ නම කී කියන මම අවුස්සන්න හදන්න එපා මිරික නම් බෙල්ල රට මගේ බෙල්ල මිරික ගන්න හම්බෙන්නේ නෑ මම දන්නවනේ දැන් ඉතින් ඔය ගෑණි මගේ බෙල්ල එල්ලිලා නේ හරි ඔකේ 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 no more jokes right I will කරන්න promise හැබැයි ඉතින් ඔයාලට මම පනිෂ් කරනවා මොකද දන්නවද මොකද්ද දැන් අර කන්නාඩි පොලගේ පවුලත් එක්ක ඔයාට කිව්වනේ drinks ගන්න බෑ කියලා හැබැයි දැන් ඔයා මගෙත් එක වයින් එකක් බොන්නවා දැන් ඔව් drive කරන ගමන් නැහැ ඉතින් පැත්තකට කරලා නවත්තන්න බෑ බෑ ඉෂ් are you mad බෑ බෑ drive කරන ගමන් බොන්න බෑ දනුෂ් අනේ please බෑ බෑ මොනවද කිව්වේ නෑනේ මට කිව්වේ නැතුව මං හිත බිව්වා මොකක් සීරියස් මං නේ කෝ බලමු කෝ ඒ මේ drive කරන එපා බෑ කොහොමද එපා දනුෂ් ගුණේ. කතා වලක් නැන්නේ. මම තනියම මුසේ.
අනේ රැප්පුණා නේද? එපා ධනුෂ් එපා. පිස්සු දුවර බයින්න එපා. ධනුෂ් පිස්සු දුවරද? කවර දැක්කොත් එහෙම ඔක්කොම ඉවරයි. CCTV කැමරා තියෙනවද දන්නේ නැහැ. මම දැන් මම බැල බල ඉන්න. ධනුෂ් කිව්වම හලපා. මොනෝ? ධනුෂ්ගේ වාහනේ නේද? ඒතන ඉදර ඇතුලින් වෙන කෙල්ල කවුද කෙල්ල පියාන් ඉක්මන්ට කිව්වම අහන්න නේද දා බුවන එකක ගෙදරදී මට තඩි බෑ මේ මචං මේ මෙතන මේ පිස්සු නටන ලෑස්ති වෙන්න එපා මේ මිනිහෙක් මේ මැරෙන්න වැටිලා ඉන්නවා එහෙම කී අපි කොහොමද එක හිතකින් ගහ මරා ගන්නෙ අපි ඔක පස්සේ දවසක දාගමු ඒ උනට තමුසෙමට ගැහුවනේ දෙයි ස්පිරිතාල එක්ක ගන්න ඒකනේ මේ හරි ගැහුවනම් සෝරි අපි ඒක පස්සේ බලාගමු මේ මේ මිනිහෙට මොන හරි කරමු මේ උඹ කමාරුද ල අමාරු දහනෝ මේ ලේක් කරනවා ධනුෂ් මහ ජරා මිනිහෙක් නේ මේ මිනිස්සු හප්පලා දාලා ගියානේ නෑ ධනුෂ් කාර්යයේද මේ වැඩේ කළේ චා 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 මාර සෞතු මිනිහෙක් නේතුව මං දැක්කනේ මිනිහගේ වාහනේ සුවරකටම ඔය යකා බීලා ඉන්නේ නැත්තේ හොඳටම මම හරි හරි අලනා ළඟම තියෙන ස්පිතාලෙකට අරන් යන්න හරි මේ මං එන්න ඕනේ නෑනේ මේ මම මේ පොඩි හදිසි ගමනක් යන ගමන් මේ හරි නේද මේ මල්ලි මම මේ ස්පිරිතාලේට එන්නම් ඈ ආ හරි 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 හරියට හරි මිනිහව කරගහුවේ ලෙඩට මොන වුණත් මිනිහා වගේ කෙනෙක් තමයි නගර සභාවේ ඉන්න ඕනේ ඕන කුණකට කරගහනවා ඒ අති මසුරා මේක ලොක්කට කියන්න එපා ආ හෙලෝ බොස් මේ මහරෑ මම මේ පොඩි වල ෂොට් එකක් දාලා ඉසිලි ගැන හිතන්න පටන් ගත්ත විතරයි කියපන් බොස් මේ ඊට වඩා ආතල් සීන් එකක් කියන්න මම මේ කතා කළේ අර චිනගේ මස්සිනා ධනුෂ් කාර්ය ඔව් මේ දැන් බීමති මිනිහෙක්ව හප්පගෙන ගියා නෑ බට ෂුවර්ද ආයේ ෂුවර්ද අහනවා සාක්ෂි කාර්යකුත් ඉන්නව බොස් නිකන් සාක්ෂි නෙවෙයි ඇසින්දුටු සාක්ෂි කවුද සාක්ෂි කාර්යා අර බද්‍රජිත් කාර්යා අර ආරම් පාරේ බෝට් වෙලා ඉන්න ගෝතයා අප්පෝ කපඩු දෝ කරන්නේ නැබ ඔකා නීතිකාරයා නෑ නෑ බොස් මම මෑන්ගේ නියම තනින් අල්ලලා තියන්නේ අවුලක් වෙන්නේ නැහැ පොඩ්ඩේ ධනුෂ් කාර්යාව කොටු කරගන්න තියෙන හොඳම chance එක මේක කොහොම හරි මිනිහව ෂේප් කරගෙන අපේ පැත්තට නම්ම ගත්තා නම් වැඩේ කොට
බොස් සත පහකට බය වෙන්න එපා. මම මෑන්ට ගාන්ට භාෂාව දාලා තියන්නේ. මම මිනිහව කොහමරි නම්ම ගන්නම් අපි පැත්තට. ඔය දැන් ওই භද්‍රජිත් කාර්ය උදේ ඉන්නවද? නෑ නෑ ඌ මේ අර ලෙඩාව අරන් ඉස්පිරිතාලෙට ගියා. උඹ කියේ නැත්? ඉස්සුද බොස් මට පුළුවන් ද මේ අනුන්ගේ සුප් බොන්න? මම මේ කතා කළේ බොස්ටයි මටයි බොන්න හොඳ සුප් එකක් හදාගන්න. ආ හරි හරි. මම පොලිසිය දැනුවත් කරන්න. උඹ ඊතුරු හරිය බලාගෙන. හරි? හරි බොස් හරි. හරි හරි. කොකටත් ටිකක් හොයලා බලනවා පොලිසියට කියන එක තමයි වඩා හොඳ. මොකද පොඩ්ඩක් ගහපු ගේම් සේරම වකුරුණා. අන්තිමේ රැවුලයි කැඳයි දෙකම නැති වෙලා තමයි පස්ස බලන්න සිතුනේ. මන් නොදන්න ඕකගේ සුප්. ඒ ගෙදරින සමහරක් දේවල් ගැන මගේ හිතට පැහැදිලිමක් නැහැ. මේ මිනිස්සු හරියට ගුප්තයි වගේ. මිස්ටර් දනුෂ්ට විරුද්ධව පොලිසියේ සාක්ෂි තියෙනවා. අපිට මේ වෙලාවේ මිස්ටර් දනුෂ්ව පොලිසියට අරගෙන යන්න සිද්ධ වෙනවා.